අදත් ප්‍රතිභා බෙස්ට් එඩියුකේෂන් channel එකට මගේ යාළුවෝ හැමදෙනාම ආයිබෝන් කියලා ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කැලරි කියන්නේ මොනවාද කියලා. කැලරි කියන්නේ ශක්තිය මනින්න ඒකකයක්. හැබැයි ශක්තිය මනින්න ගන්න අන්තර්ජාතික ඒකකය වෙන්නේ ජූල්. ඒ වුණාට අපි ගන්න ආහාරත් එක්ක කතා කරනකොට අපි වැඩි හරියක් කතා කරන්නේ කැලරි වලින්. අපි බලමු කැලරි එකක් කියන්නේ කොච්චරක්ද කියලා. जले ग्राम एकक उष्णे सेल्सियस अंशक इहल नंगीम आवश्यक शक्ति प्रमाण तम कैलरी काकियाे कैलरी दाकियाे कि कैलरी एक्ट इतोड़ कि जूल हतराशम दिखाकियाे कि कैलरी एक्ट ऐना अभी बलम मिनसकूट दवस कोपम कैलरी प्रमाण ओणवाद कियला सामान्य प्रिम पुद्लेकूट दवस किलो कैलरी दिदास पंसिया ओणवा सामान्य गहनु गहनु किलो कैलरी दिदाहक ओन वेणुमा एक दलवाशन दिन कट उगले किलो कैलरी दिदाह दिदास हाइसियात अदर प्रमाण ओन वेणुमा मेक जूल वल्ट हरे वोत किलो जूल दहदास नमसियात अटदास हारसियात अदर वेणुमा है भाई हुंदर मतक त्यागन ओन ओया गुडाक महंसीला वडकरन केनेकुना मे अगे वेडी वेणुमा ඉතින් අපි ගන්න හැම ආහාරයකම ශක්තිය කපඩා වෙලා තියෙනවා ශරීරයේ තුලදී මෙම ආහාර ජීර්ණය වෙලා ඒවායේ තියෙන රසායනික බන්ධන කැඩිලා ශක්තිය බවට පත් වෙනවා එම ශක්තිය තමයි සිරුර තුල කපඩා කරගන්නේ තවත් දෙයක් කියන්න ඕන හැම ආහාරයකම තියෙන්නේ එකම ශක්ති ප්‍රමාණයක් නෙවෙයි ඒ ආහාරවල අඩංගු කාබෝහයිඩ්‍රේට් ලිපිඩ් ප්‍රෝටීන් සංයුතය අණුව එහි අඩංගු ශක්ති ප්‍රමාණය වෙනස් වෙනවා දළ වශයෙන් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 1ක කැලරි 4ක් තියෙනවා ප්‍රෝටීන් ග්‍රෑම් 1කත් කැලරි 4ක් තියෙනවා මේදේ ග්‍රෑම් 1ක කැලරි 9ක් තියෙනවා සිරුර තුල කපඩා කරගන්නා ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් සිරුරේ සෛලහා පටක පවත්වා ගැනීමට අවශ්‍ය කාර්යයන් සඳහා යොදවනවා इतने शक्ति दिनदा क्रियाकारक आहार जीर्ण सदा युदवनवा भो वेलावट मे क्रियाकारक पस्े अमदर शक्ति प्रमाण अपे शरीर इतिवेनवा वेड़ कैलरी प्रमाणे सिरुरे मेदेलिस कपड़ा करणवा अवश्यट एवा बिंदेला शक्ति लबा गणवा कैलरी अधिक आहार निरंतर गत्ता मेदे वेड़वरा तरबार वेनवा अवश्य कैलरी प्रमाणे नुलभ सिरुरे क्रियावलट अवसी शक्ति नुलबी दुर्वल पुलवन एनिसा अवश्य प्रमाण शक्ति लागणी सुधुसुई अभी सौख्य सपन्न जीवत्न अपे आहारे तीयन कैलरी प्रमाण मेन्मे विधिय सलसुम करोन देशन आहारे किलो कैलरी हासीयक तीयन नोन दिवा आहारे किलो कैलरी हाइसीयक तीयन नोन रात्रि आहारे किलो कैलरी हाइसीयक तीयन नोन කෙටි ආහාර වලින් දිනකට කිලෝ කැලරි 400ක් 900ක් අතර ප්‍රමාණයක් ගන්න ඕන. ඉතින් සෞඛ්‍ය නිර්දේශවලට අනුව අපි නිරෝගීව ජීවත් වෙන්න නම් පළතුරු හා එළවලු වැඩියෙන් කන්න ඕන. බත් ධාන්‍ය පාන් වැනි පිෂ්ඨයේ සහිත ආහාර මධ්‍යම වශයෙන් කන්න ඕන. මස් මාළු කිරි වැනි ප්‍රෝටීන් සහිත ආහාර යම් ප්‍රමාණයක් කන්න ඕන. මේද සහිත ආහාර ඉතා සුළු ප්‍රමාණයක් කන්න ඕන. मे देवल अभी आहार गंडम हुंदन है पेनिबीम मत्पेन सीनी मिश्र सीरियल वर्ग केक बिस्कट पेस्ट्री वर्ग अभी निरोगीव इन्न नाम शरीर इस्कंद दर्शके गन बड़ा सलिमत्वेन नोन मेकट बीएमआई अगे कीरत कीनवा बीएमआई अगे गन मगे वीडियो के इहलीं पेन्नन लिंके गिं बलन सिरुरही बर किलोग्राम वलिं मेनगन नोन उस मीटर वलिं मेनगन नोन ඊට පස්සේ සිරුරේ බර මීටර වල වර්ගයෙන් බෙදන්න ඕන මේක ඒකකයේ වෙන්නේ වර්ග මීටරයට කිලෝග්‍රෑම් ඊළඟට අපි එදිනදා ආහාරයට ගන්න දේවල් වල තියෙන කැලරි ප්‍රමාණය ගැන සලකා බලමු මේක ඔයාලගේ ජීවිතයට ගොඩාක් වැදගත් වෙයි බත් කෝප්ප 1ක කිලෝ කැලරි 180ක් තියෙනවා එළවලු මේසහැඳි 3ක කිලෝ කැලරි 25ත් 40ත් අතර තියෙනවා පොල් සම්බෝල මේසැණි 1ක කිලෝ කැලරි 60ක් තියෙනවා මස් හෝ මාළු සාමාන්‍ය කෑල්ලක කිලෝ කැලරි 40ක් 80ක් තියෙනවා තම්බරලද බිත්තරය කිලෝ කැලරි 75ක් තියෙනවා අලිපේර ගෙඩියක කිලෝ කැලරි 330ක් තියෙනවා බිත්තර ඔම්ලට් 1ක කිලෝ කැලරි 90ක් තියෙනවා
තම්බන ලද පරිප්පු මේසැහඳි එකක කිලෝ කැලරි 35ක් තියෙනවා. තම්බන ලද මුංගට කෝප්ප එකක කිලෝ කැලරි 150ත් 170ත් අතර ප්‍රමාණයක් තියෙනවා. තම්බන ලද කඩල කෝප්ප එකක කිලෝ කැලරි 150ත් 200ක් අතර තියෙනවා. පිට්ටු කෑලි එකක කිලෝ කැලරි 140ක් තියෙනවා. ඉන්දියාප්ප 6ක කිලෝ කැලරි 120ත් 200ක් අතර ප්‍රමාණයක් තියෙනවා. පාන් පෙති දෙකක කිලෝ කැලරි 125ක් තියෙනවා. තෝස එකක කිලෝ කැලරි 125ක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ රොටියක් කිලෝ කැලරි 175ක් තියෙනවා. පීසා එකක කිලෝ කැලරි 270ක් තියෙනවා. ආප්ප එකක කිලෝ කැලරි 100ක් තියෙනවා. සීනි තේහැඳි 3ක් හා කිරිපිටි තේහැඳි 3ක් දාලා හදාගත්ත කිරි කෝප්පයක කිලෝ කැලරි 35ක් තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ චයිනීස් රෝල් එකක කිලෝ කැලරි 75ක් 100ක් අතර ප්‍රමාණයක් තියෙනවා. බනිස් එකක කිලෝ කැලරි 80ක් තියෙනවා. පරිප්පු වඩේ එකක කිලෝ කැලරි 150ක් තියෙනවා. මුදෝබු කිරි කෝප්ප එකක කිලෝ කැලරි 60ක් තියෙනවා. කෙසෙල් ගෙඩි එකක කිලෝ කැලරි 95ක් තියෙනවා. ඇපල් ගෙඩි එකක කිලෝ කැලරි 50ක් තියෙනවා. අන්නාසි පෙති එකක කිලෝ කැලරි 25ක් තියෙනවා. ගස් ලබු ග්‍රෑම් 100ක කිලෝ කැලරි 30ක් තියෙනවා. මාරි බිස්කට් එකක කිලෝ කැලරි 20ක් තියෙනවා. ක්‍රීම් කැකර් බිස්කට් එකක කිලෝ කැලරි 37ක් තියෙනවා. ඇස්ට්‍රා ග්‍රෑම් 10ක කිලෝ කැලරි 58ක් තියෙනවා. ජෑම් ග්‍රෑම් 10ක කිලෝ කැලරි 25ක් තියෙනවා. චට්නි ග්‍රෑම් 10ක කිලෝ කැලරි 35ක් තියෙනවා. අයිස්ක්‍රීම් කෝප්ප එකක කිලෝ කැලරි 120ක් තියෙනවා. යෝගට් එකක කිලෝ කැලරි 50ක් තියෙනවා. චීස් ග්‍රෑම් 100ක කිලෝ කැලරි 300ක් තියෙනවා. පොටැටෝ චිප්ස් ග්‍රෑම් 100ක කිලෝ කැලරි 500ක් තියෙනවා. උයන ලද පැස්ටා ග්‍රෑම් 100ක කිලෝ කැලරි 115ක් තියෙනවා. දොඩම් බීම වීදුරුවක කිලෝ කැලරි 50ක් තියෙනවා. ඒ වගේම තමයි අපට ගොඩක් වැදගත් වෙනවා මේ කැලරි අපේ ශරීරය තුල දහනය කරගන්න ආකාරයත්. අපි මේ කැලරි දහනය කරන ආහාර ටිකක් ගැන කතා කරමු. සලාද පොළ තන්තු ජලය බහුලයි. ජීර්ණ පද්ධතිය ක්‍රියාකාරීත්වයට උපකාරී වේ. ඉක්මනින්ම කුස පිරෙනවා. පිපිඤ්ඤා ජලය බහුලයි. කැලරි අඩුයි. පෝෂ්‍ය පදාර්ථ ඉහළයි. සිරුරේ ක්‍රියාකාරීත්වයෙන් නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ. අතරමැද කුසගින්න නිවා ගැනීමට හොඳයි. කොමඩු සිරුරේ තැම්පත්ව ඇති කැලරි දහනය කරයි. අඩු කැලරි ප්‍රමාණයක් ඇත. ජල ප්‍රමාණය ඉහළයි. අල්ගෝවා තන්තු හා විටමින් බහුලයි. කැලරි දහනයට උපකාරී වේ. ඇපල් ආහාර රුචිය අඩු කරයි. කැලරි දහනයට උපකාරී වේ. විටමින් C, B12 අඩංගු ආහාර කැලරි දහනයට උපකාරී වේ. ඒ වගේම හරිත තේ, රතු ගම්මිරිස් කැලරි දහනය කරයි. අපි දැන් කතා කරමු අපේ සිරුරේ කිලෝ කැලරි 100ක් දහනය කරන්න අපි මොනවද කරන්න ඕන කියලා. විනාඩි 11ක් එක දිගට තනියෙන් චෙස් ක්‍රීඩා කිරීම. දෙන්නෙක් නම් විනාඩි 10ක්. විනාඩි 13ක් කඳු නැගීම. විනාඩි 22ක් ඇවිදීම. විනාඩි 13ක් පිහිනීම. විනාඩි 9ක් සුම්බා ව්‍යායාම කිරීම. විනාඩි 5ක් දිවීම. විනාඩි 10ක් ජොගින් කිරීම. ජොගින් කරනවා කියන්නේ කඩිසරව කිසියම් රිද්මයකට අනුව ඇවිදීම. විනාඩි 13ක් සාමාන්‍ය වේගයෙන් බයිසිකල් පැදීම. විනාඩි 25ක් බර එසවීම. විනාඩි 31ක් යෝගා ව්‍යායාම කිරීම. විනාඩි 34ක් රෙදි මැදීම. විනාඩි 20ක් වගා කටයුතු කිරීම. විනාඩි 10ක් පඩිපෙල් නැගීම. විනාඩි 20ක් ඩාන්ස් කිරීම. ඉතින් පුංචි ඉල්ලීමකුත් තියෙනවා. ඔයාලට මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. එතකොට සබ්ස්ක්‍රයිබ් කරද්දී පල්ලෙහෙන් තියෙන බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න අමතක කරන්න එපා.